අපි නැවත වාරයක් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් නිර්දසිත නිතසපෝට පුජනීය ගලිගමුණ ඥානදීප හාමුදුරන් වහන්සේ බොහොම ගෞරවයෙන් පිළිගන්න ලබන අවසර අපි හාමුදුරනේ වරුණ දීර්ඝ කාලයකට පස්සේ ඔබ වහන්සේ සමග ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වෙන්නේ හාමුදුරනේ අපි ධර්ම දේශනාවේදී ඔබ වහන්සේ සිහිපත් කළා මායාවේ බලපෑම පිළිබඳව මිනිසුන් වැඩිපුර රැවටෙනවා අපි දකිනවා සමාජයේ බොහෝ දෙනා රවට්ටන්න උත්සාහ කර සමහරු රැවටෙනවා වැඩි වශයෙන් ඉන්නේ රැවටෙන හයි කිව්වොත් එහෙම නෙවෙයි අපි හිතාගෙන ඉන්නවා අපි රැවටුන්නේ නැහැ කියලා හැබැයි ටික කාලයක් ගියාම වැටෙනවා අපි රැවටිලා කියලා මේ වගේ රැවටෙන්නේ කෙනෙක් තුල කෙලෙස් තියෙන නිසාද නැත්නම් මායාවේ බලපෑමක් නිසාද මේ වගේ තත්වයකට මිනිස්සුපත් වෙන්නේ ඇයි මේ වගේ කාරණාවකින් අපි සාකච්ඡාව අද දවසේ ආරම්භ කරමු අවසර අපේ හැමදෙනේ ඕ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා ඇත්තම වරුණ මායාට දැන් සමහරු කියන මෙයා මායාට අහු වෙලා අන්න අර යමාරයට අහු වෙලා ඒ වගේ එක එක කෙනාගේ සමහර වෙලාවට ඔවුන් ක්‍රියා කරන ස්වභාවය මත එක එක කෙනා නිකන් ආ දැන් තමයි මේ යමාරයට අන්න දැන් අහු වුණා කියන හැබැයි ඒ කියන කෙනාත් අහු වෙලා ඉන්නේ එහෙමයි මොකද කාම ලෝකයේ අධිපති භාවයේ දරණ අය අතරින් මාය ආග්‍රයි කියන ඊළඟට ඇහැට පේන රූපවලට ඇලෙනවා නම් එයි මේ ඇස මම මගේ කියලා පිළිගන්නවා නම් එයා මායයට බැඳිච්ච කෙනෙක් ආය අමුතුවෙන් අහුවෙන්න දෙයක් නෑ අහුවෙලා මේ කෙලස් තියෙනවා කියන්නේම මායයට බැඳිලා මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය මම මගේ කියලා ඒක උපාදාන කරගෙන ඉන්න තාක්කත් ඇහැට පේන රූප ශබ්ද ගන්ධ රස පහස මේවා උපාදාන කරගෙන ඉන්න තාක්කත් පංචකාමයන්ට ඇලුම් කරන කෙනෙක් නම් ඒ පංචකාමයන්ට ඇලී ඉන්න තාක්කල් මායයට බැඳිලා ඉන්නේ මාර වසඟේ ඉන්නේ ආය අමුතුවෙන් වෙනම බැඳින්න දෙයක් නැහැ අපි උත්සාහ කරන්නේ මේ බණ අහන්නේ බණ භාවනා කරන්නේ උත්සාහ කරන්නේ වීර්ය වඩන්නේ සියල්ල කරන්නේ මායාවෙන් මිදෙන්නයි එතකොට මේ අපි තේරුම් ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ ওই මාර සේනාව හැටියට පෙන්වුවේ දස මාර සේනාව හැටියට පෙන්වන සමහර තැන්වල ඒවැ පෙන්වන්නේ මායාට බැඳෙන ක්‍රම කීපයක් කෙලෙස් වලින් තමයි මායාට බැඳෙන්නේ හැබැයි ඒ කෙලෙස් වල කොටස් වශයෙන් පෙන්නනවා කාමාතේ පටමාසේනා මායයට බැඳෙන පළවෙනි සීමනා මේ පංච කාමයන් කියලා. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේවා ගැන තියෙන ඇල්ම මායයට බැඳෙන එක සීනා. ඒ කියන්නේ එක ක්‍රමයක්. ඊළඟට මේ බඩකින්න පිපාසී අරති, ဒုတိය අරති උච්චති. අරති කියන්නේ කුසල් වඩන්න තියෙන අකමැත්ත. සීල් ගන්න කියපහම දැන් බෑ පස්සේ කරනවා. වයසට ගියාම වා කරන්නේ. වයසට ගියාම කරන ඕවට වෙලාවක් නැහැ කියනවා. අද බෑ කියනවා. එතකොට ඊ කුසල් වඩන්න භාවනා කරන්න කියපහම ඕක දැන් නම් කම්මැලි පස්සේ දැන් නම් හරියන්නේ මේ කාලේ අමාරුයි කියනවා. එතකොට මේ වගේ බණක් අහන්න භාවනා කරන්න පිංකම් කරන්න කුසල් වඩන්න අකමැත්තක් තියෙනවා නම් ඒක මායාට දැඩිව බැඳී යන මාර සේනාවට අයිති දෙයක්. දැන් ඔබ හිතනවා ඇති භාවනා කරන්නේ හෙට කරන්නේ දැම්ම ඕනේ. එහෙනම් මායාගේ බලපෑමයි තියෙන්නේ. මේ මායාට බැඳිනව ක්‍රමයක්. තතියා පුප්පි පාසාති තුන්වෙනි මාර සේනාව බඩකින්නයි පිපාසයයි කියන්නේ. ඒතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් ඒ කොහොමද? ඔව් දැන් බුදු කෙනෙකුට බඩකින්න තිබුණා. බඩකින්න පිපාසය. හැබැයි දැන් රහතන් වහන්සේලා වේවා බුදුපසී බුදුමහරන් නිකලෙස් උත්තමයන් වහන්සේලාටත් කුසගින්න පිපාසය දැනෙනවා. ඔව්. උන්වහන්සේලාත් පිණ්ඩපාති වඩිනවා. දානි පිළිගන්නවා. ඒ ආහාර පාන වළඳනවා. හැබැයි උන්වහන්සේලා ඒ ආහාර ගැන තියෙන තෘෂ්ණාව ප්‍රහාණය කරගත පිරිස. ඒ කියන්නේ දැන් අපි ඒකන දැනටත් කෙනෙක් ඔය ප්‍රතිවික්ෂාවක් පුරුදු කරගන්නේ බුදුරජාණන්හසේ වික්ෂුණහසේලාට පෙන්නනවා මහණෙනි ආහාර ගන්නකොට නුවණින් සලකා ආහාර ගන්න කියනවා මම මේ ආහාර ගන්නේ ලස්සන වෙන්නවත් ඇඟ හදා ගන්නවත් ශරීරේ මේ ලස්සනට තියා ගන්නවත් ක්‍රීඩා පිණිසවත් මදේ පිණිසවත් ඒ කිසිම දෙයකට නෙමෙයි කුසගිනි වේදනා නිවා ගැනීම පිණිස පරණි කුසගිනි වේදනා නිවා ගන්න අලුතෙන් කුසගිනි වේදනා නූපදවා ගැනීම ශරීරේ යම් කාලයක් දක්වා පවත්වා ගැනීම පිණිසයි දැන් සරලව හිතනවා නම් හිතනවා කන්න ජීවත් වෙනවා නෙමෙයි ජීවත් වෙන්නයි මේ කන්නේ එච්චර එතකොට ඔය තැනට ආවට පස්සේ කෑම වෙනුවෙන් ජීවිතේ දැන් සමහරු ඉන්නවනේ ජීවිතේම කන එකම තමයි ඔවුන්ගේ වැඩිම ඇවිදිනවා හොඳ කෑම කොහෙද තියෙන්නේ රස කෑම කොහෙද තියෙන්නේ කොහි යන හෝටල් ගන්න යනවා ගිහිල්ලාද මගුල් ගෙදර ගියත් කෑම හරිනේ කෑම කොහොමද කෑමම තමයි සමහරුන් එකෝ ඒ කාලා සමහර වෙලාවට මේ ලංකාවේ කෑම ඊට පස්සේ හරි නැතු යන ඊට පස්සේ විදේශ රටවල් වල යන පිටර රටවල් හොයාගෙන යන යන්නේ සතියක් දෙකක් ගිහිල්ලා හොඳ හෝටල් වල කාලා ඉන්න බලාගෙන එතකොට එහෙම රටවල් වල කෑම හොයි හොයා යන මෙහෙම ගිහිල්ලා සමහරු එක කෑම ප්ලේට් එකට රුපියල් 10 15 10 20000 ලක්ෂ ගණන් වියදම් කරන හෝටල් වල ගිහිල්ලා සමහර විට එක කෑම ප්ලේට් එකට එතකොට අපිට පේනවා මිනිස්සු
කවුරු දැන් මේ ආහාරයේ අර්ථය විමසුවා නම් මේ මොන දේ කෑවත් කොච්චර ලස්සනට තියලා සරසලා පිඟානේ තියලා කෑවත් කට ඇතුළට ගිහිල්ලා කීප සැරයක් හපලා කෙලත් එක්ක ඕක මිශ්‍ර කරලා එළියට ගත්තට පස්සේ නිකන් බලුවමනයක් වගේ නේක. එතකොට තමන්ටම නිකන් ගිලින්න පහසුයි කියලා කවුරු හරි හපලා දුන්නොත් එතකොට අපිට පේනවා අපි ඇහැපිනවන්න කන ආහාරයේ ඊළඟට සුවඳ ඊළඟට දිව පිනවන්න මේ පංච ඉන්ද්‍රියන් ඔස්සේ තමයි මේ නොමග ගිහිලා ආහාරයක් නිසා අකුසල් රැස් කර කර යන්නේ. එහෙමයි තෘෂ්ණාව නිසා ඊළඟට එන ප්‍රතිඵලය තමයි අර වගේදී. ඔව් සමහරු මිනි මරා ගන්නවනේ. දැන් කෑම නිසාම ගෙවල් වල රණ්ඩු නැද්ද? ඔව්. කෑම ගහ නැහැ කියයි, බත් හාල් එක කරලා නැහැ කියයි, ලුණු වැඩි කියයි, ලුණු නැහැ කියයි. ඈ මුන්ට හැමදාම මෙහෙමයි මුන්ට උයා ගන්න බෑ කියයි මේ ගෑනිට කියලා. ඉතින් ගෙවල් වල ගෑනු මිනිස්සු කොච්චර කෑම නිසා රණ්ඩු මේව කන්න පුළුවන්ද කියයි මේ ජරාව පිංගම් පොලේ ගහයි ගෙවල් වල. එතකොට අපිට පේනවා මේ ආහාරය නිසා කොච්චර මිනිස්සු නොමග යනවාද. ඒ නිසා මේ පිපාසයත් බඩකින්නත් කියන දේ සමහරු නිවන් දකින්න ගිහිලා සමහරවල් අපි හිතමු කොහේ හරි යනවා භාවනා මධ්‍යස්ථානයක් තියෙනවා. දැන් කොහේ හරි කවුරු හරි කියනවා මෙහෙම ෂෝක් තැනක් තියෙනවා හොඳට භාවනා කරන්න පුළුවන් හොඳට භාවනාව කියලා දෙනවා. එතකොට ඒත් එක්කම ඊළඟට මතුවෙන එක තමයි කෑම ටික කොහොමද දානි දෙනවද එතන හොඳට. ඊට පස්සේ සමහරවල්ට මේ කෑම හරි නැත්නම් භාවනාව නම් හොඳයි මේ කෑම කන්න බෑ කියලා. එතකොට ඒ වගේ සමහරු ආහාරය නිසාම තමන්ගේ නිවන් මඟ අතහැර ගන්න අය කොච්චර ඉන්නවද. ඒ නිසා භික්ෂුවකට පුත්‍රජාන වහන්සේ පෙන්වන්නේ හිතන්න කියනවා පින්ඳ පාත යනකොට ගොරෝසු දෙයක් වේවා රළු දෙයක් වේවා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තීර ගාථායේ උන්වහන්සේ පෙන්නනවා නිවනට යොමු කර හිත ඇති භික්ෂුවකට පින්ඳ පාතේ වඩිනකොට ගොරෝසු දෙයක් හරි රළු දෙයක් හරි කුසගින්න නිවා ගන්න යම් කිසි දෙයක් ලැබුණොත් ඒක හොඳටම ඇති කියනවා. එතකොට බලන්න මේ ආර්යයන් වහන්සේලා ආහාරය ගැන දකින්න දැක්ම උන්වහන්සේලාට දැන් ඒකනේ එක දවසක් මහකාශ්‍යප මහරහතන් වහන්සේ උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට කුෂ්ඨ රෝගියෙක් මුළු ඇඟ පුරාම කුෂ්ඨ හැදිච්ච ඒ විතරක් නෙමෙයි සමහරු ඉන්නවා ඒ කුෂ්ඨ රෝග හැදිලා ඇඟේ හැම ගැලවෙනවා ඇඟිලි ගැලවිලා යනවා. එතකොට මේ වගේ ඇඟ කුණු වෙච්ච අය ඉන්නවා. මේ වගේ මුළු ඇඟම වහගෙන හිටපු කුෂ්ඨ රෝගියෙක් ඔහු මහකාශ්‍යප මහරහතන් වහන්සේ වඩිනකොට ඔහු ආහාර ගනිමින් හිටියා. ඒ වෙලාවේ මහකාශ්‍යප මහරහතන් වහන්සේ ඔහුට අනුග්‍රහ පිණිස ඔහුගේ දානි පිළිගන්න ඔහු ඉදිරියේ වැඩ හිටියා. එහෙමයි. මේ කුෂ්ඨ රෝගියා ටිකක් මැලී වුණානේ මගේ මේ මං වගේ කුෂ්ඨ රෝගී මිනිස්සු කොච්චර මාව පිළිකුල් කරනවද? මගේ මුළු ඇඟම තුවාල වෙලා කුණු වෙලා සැරව ගලන ඕජා වැගිරෙනවා. ලාදරු. මේ මම ආහාර ගන්න මේ මගේ ආහාර ටික උන්වහන්සේ පිළිගන්න මේ වැඩියේ මට අනුග්‍රහ පිණිසමයි කියලා මේ කුෂ්ඨ රෝගියා තමන් ළඟ තිබ්බ අර ආහාර ටික උන්වහන්සේගේ පාත්‍රයට බෙදන්න මුලදි මැලි වෙලා උන්වහන්සේ වැඩ ඉන්න නිසා මට කොච්චර වාසනාවක්ද කියලා නැකිතලා උන්වහන්සේ ළඟට ගියාට පස්සේ මහකාශ්‍යප මහරහතන් වහන්සේ පාත්‍රය විවෘත කරා. අර ආහාර ටික අතින් අරගෙන පාත්‍රයට බෙදනකොටම කුණු වෙච්ච ඇඟිල්ලක් තිබ්බා. මේ ඇඟිල්ල එහිම ගැලවිලා වැටුණා. මේ ශරීරේ මේ සමහරුන්ගේ තියෙන කුණු වෙච්ච නියපොතු ගැලවිලා වැටෙනවා. ඒ වගේ ඇඟිල්ලේ කොටසක් කුණු වෙලා ඒ මස් කෑල්ල කඩාගෙන වැටුණා අර පාත්‍රය ඇතුළට. මේ සැරව පිරිච්ච ඇඟිල්ල එහිම වැටෙනකොටම මේ පුද්ගලයා මහා කම්පාවකට පත් වුණා. ඕ මං කරගත් අපරාධය මං මහා අකුසලයක් නේද කරගත්තේ. ඒ සිතුවිල්ල දකිනවා මහකාශ්‍යප මහරහතන් වහන්සේ. ඔහුට අනුග්‍රහ පිණිස ඔහුට පේන්නම ඒ අසල වාඩි වෙලා අර කුණුවෙච්ච ඇඟිලි කෑල්ල අරගෙන එහිම පැත්තකින් තිබ්බා. තියලා අර ආහාර ටික පිළිකුල් කරන්නේ නැතුව පේන්නම හිත පහදින විදිහට ඒ දාන ටික වැළඳුවා. එතකොට ඔහුගේ හිත පහදවන්නේ දේ කරේ. දැන් වෙන කෙනෙක් නම් අර කෑම ඔක්කොම විසි කරනවානේ. අපෝ මේ දැන් සමහරු කන්න ගිහිල්ලා එක කිස් ගහක් දැක්කට පස්සේ මැස්සෙක් දැක්කෝ. සමහරලාට මැස්සෙක් දැක්කෝ. සමහරු කඩවල වල කොච්චර රණ්ඩුද නේ. ගෙදර කෑම එකේ කිස් ගහක් තිබ්බොත් මුළු කෑම එක විසි කරන අය ඉන්නවනේ. සෞඛ්‍ය පරීක්ෂකල කතා කරන මට්ටමට යනවා. ඉතින් එතකොට අපිට පේනවා නමුත් මේ නිවනට යොමු කරපු හිත ඇති ආර්යයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයේ තුල පිළිනුවිච්ච දෙයක් වෙන්න පුළුවන්. සමහරවල් රළු දෙයක් ගොරෝසු දෙයක් වෙන ප්‍රණීත භෝජන ලැබුණා කියලා හැම වෙලාවෙම මාලිගාවටම පිටපාති ගියේ නෑ. ධනවත් සිටු පවුල් හොය හොයාම යන්නේ. ලැබෙන්නේ මොනවද? රළු දෙයක්ද ගොරෝසු දෙයක්ද? ඒක ප්‍රතිවේක්ෂා කළ බලන්න. දැන් මේ මහාකාශ්‍යප මහඳුරෝ සත්‍ව දෙවියෝ දෙය පූජා කරන්න හදපු දේවල් ප්‍රතික්ෂේප කරපු අවස්ථාවක් තිබුණා. ඔව් උන්වහන්සේගේ ජීවිත කතා ඒ වගේ තැන් ගොඩාක් සඳහන් වෙනවා. දෙවිවරු දිව්‍යාංගනාව දිව්‍ය භෝජන අරගෙන උන්වහන්සේට පිළිගන්න හදනකොට උන්වහන්සේ අතින් වහලා අහනවා මේ තරම් දිව්‍ය සැප සම්පත් ලැබිලා
ඔය පින මදි විලා දහනවත් දුප්පතෙක්ගේ පින උදුර ගන්නා. එතකොට අර දිව්‍ය භෝජන ප්‍රතික්ෂේප කරලා උන්වහන්සේ දිලිඳු පැල්පත් හොයාගෙන පින්නපාතේ වඩින්නේ ආහාර ටික ගැන ආසාවක් නිසා නෙමෙයි. එහෙමයි. උන්වහන්සේට අවශ්‍යතාවය තියෙන්නේ බත් හැන්දක් පූජා කරත්, දන් කුඩ ටිකක් පූජා කරත්, පිළිණු වෙච්ච දෙයක් පූජා කරත් හිත පහදවාගෙන අනේ කෙනාට කොච්චර නම් යහපතක් ලැබෙනවද? ඔහුට කොච්චර පිනක් රැස් වෙනවද? එතකොට මේ දන් දෙන කෙනා ගැන මහා කරුණාවෙන්මයි උන්වහන්සේලා පින්නපාතේ වඩින්නේ. එතකොට ඒ අර්ථය තීර අපි කන බොනේකේ අර්ථය අපිට ඒ විදිහට තේරුම් ගන්න බැරි වුණොත් මිනිස්සු මුළු ජීවිතය දැන් බලන්න සමහරුන්ගේ මුළු ජීවිතේම හම්බ කරන්නේම දුක් විඳින්නේම කන එකයි බොන එකයි ඇඳුම් අඳින එකයි ඇඳුම් වලට කොච්චර වියදම් කරනවද බලන්න. එහෙමයි. එතකොට ඇඳුම් මෝස්තරයි කන එකයි බොන එකයි ඔය විනා ඔය ටික විතරයි. කො තමන්ගේ දුරාචාරය ඉතුරු තියෙන දුරාචාරී ක්‍රියාවන් ටික. ඒ ඇරෙන්න තමන් මෙලව පරලෝ යහපත පිණිස පිනක් කරගන්න ඕන කුසලයක් වඩන්න ඕන දන් දෙන්න ඕන අසරණයෙකුට උදව් උපකාර කරන්න ඕන ඔයදී නිකන් හිතටවත් සිතුවිල්ලක් ඇති කරගන්නේ කීයෙන් කී දෙනාද? එතකොට අපිට පේනවා මායя එක්ක කොච්චරනම් මේ මිනිස්සු මාර සේනාවට බැඳිලාද ඉන්නේ. ඊළඟට පේන චතුත්ති තණ්හා පෞච්ඡති. තණ්හාව හතරවෙනි මාර සේනාව කියනවා. පංචමී තීන මිච්ඡන් තීන මි අලසකම කම්මැලි ගතිය නිදිමත අලසකම බත් මත ඈනුන් යාම සමහරුන්ට මේ කීලං වගේ දේවල් එහෙම මේ හොඳට අහගෙන ඉන්න පුළුවන් නිින්ද යන්නේත් නෑ රෑ එළි වෙනකන් ඒ වගේ මාත්‍රිකා ගත්තාම නිය ඇත්තද ඇත්තද කී කී කතා කර කර ඉන්න පුළුවන් හැබැයි බණක් අහන්න පටන් ගන්නකොට බණ අහගෙන යනකොට නිකන් විනාඩි දෙක තුන යනකොට නිින්ද යන චිත්‍රපටි බලන්න පුළුවන් දවස් තමයි චිත්‍රපටි බලන්න පුළුවන් ටෙලි නාට්‍ය ටික පැය ගණන් දින ගණගෙන ඉන්නේ නිකන් විනාඩියෙන් විනාඩියට දැන් තව කොච්චරලා තියෙන සැරින් සැරේ ඔරලෝසු බලනවාද ඊළඟ සතිය වෙනකන් ඉන්නවා සතිය වෙනකන් ඉවස ගන්න බෑ කතාව ඊළඟ කොටස බලන්න හැබැයි බණක් අහනකොට ධර්ම සාකච්ඡාව සමහර ධර්ම කාරණයක් අහනකොට කම්මැලි ගතිය නිදි මත අලසකම එපා වීම ඒ තමයි අර මාර සේනා එතකොට නිදි මත අලසකම කම්මැලි ගතිය මාර සේනා තීන මිද්දේ තණ්හා ඊළඟට සත්තමේ විචිකිච්ඡා තුනුරුවන් ගැන තියෙන සැකය ඒක මාර සේනාවක් කියනවා තුනුරුවන් විත බුදුහාඳුරෝ සැක කරනවා ධර්මයේ සැක කරනවා ආර්ය මාර්ගඵලලාභීන් සැක කරනවා තීතේ තමන් හිටියද මෙලව පරලව ගැන සැක කරනවා මරණින් මත්තේ උපදිනවා ලෝක කොහොමද වෙන්නේ කියලා සැක කරනවා එහෙම වෙන්න පුළුවන්ද කියලා එතකොට ඔය වගේ හැම වෙලාවෙම මේ ධර්මයේ තුනුරුවන් සැක කරමින් ජීවත් වීම මාර සේනා මාර්යාටම බැඳෙන මාර සේනාවට අයිති දෙයක් අපේ අන්තර මට මේ ඊයේ පෙරේද මහත්මේ කතා කරලා කිව්වා ඒ ඔය කාරණාව කියන සැකය ගැන කතා කරලා එතුමන් කියනවා සැකය හොඳයි නේද සැකය නිසා තමයි අපි හොයන්න පෙළඹෙන්නේ බුදුහාමුදුරු හිටියද නැද්ද නැත්නම් මාරයා ඉන්නවද නැද්ද නැත්නම් අපාය තියෙනවද නැද්ද මේ සැකේ නිසා මිත්‍යා දෘෂ්ටි වලට වැඩිය මං හිතන්නේ හරි මාර්ගයකට මිනිසුන් යන්න හොයන්න පටන් ගන්නවා කියලා. එතකොට මේ මතය පිළිබඳව බොහොමසෙ මං හිතන්නේ මේ වැඩසටහන අහන කෙනෙක් විග්‍රහ කළොත් වඩාත් වැදගත්. ඔව් ඇත්තටම එතන ඒක සැකේ කියන වචනේ නෙමෙයි එතන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නන බුද්ධාදී අටතැන් ගැන තියෙන සැකේ තමයි අකුසලයක් වෙන්නේ. දැන් අපි හිතමු එහෙම නැතුව දැන් සාමාන්‍ය සැක කරනවානේ. දැන් සමහරුන්ගේ රසාවත් ඒක තමයි. සැකයේ මත තමයි ඔහු යමක් හොයාගෙන හොයාගෙන ගිහිල්ලා යමක් හොයාගන්නේ. ඔව්. දැන් එතුමාම තව කාරණාවක් එතනදී එකතු කළා. බුදුරජාණන් වහන්සේමත් කියනවානේ මං කිව්ව පළියට පිළිගන්න එපා. දැන් එකක් නම් දේශනාවේ නෑ. මං හිතන්නේ ඕක ඔය කාලාම් සූත්‍රේ පටලවා ගැනීම නිසා වෙන දෙයක්. මං හිතන්නේ වරුණ අපි ඊළඟ වැඩසටහනට හොඳ මාතෘකාවක් ඔය. මොකද මමත් කලින් හිත හිටියා. මොකද කීප දෙනෙක් අපි දැක්කා කාලාම් සූත්‍රේ පටලගෙන බුදුහාමුදුරු කිව්වත් පිළිගන්න එපා. එහෙම එකක් බුදුහාමුදුරුගේ දේශනාවේ නෑ. මහණෙනි මම කිව්වත් පිළිගන්න එපා කියලා කොහෙවත් නෑ. ඔව්. ඉතින් එහෙමනම් බුදු කෙනෙක්ද? බුදුරජාණන් වහන්සේම දහම් දේශලා කියනවා මහණෙනි මං කිව්වත් පිළිගන්න එපා කියලා. ඔව්. එතකොට කිව්වේ. ඔව්. එතකොට බුදු භාෂිත බුදු දේශනාවක නෑ මේ දේශනාව පටලා ගැනීම නිසා ඇතිවෙච්ච දෙයක්. ඊළඟට එතන දැන් ත්‍රිපිටකයේ කියලා එකක් ඇති උනේ බුදුහාඳුර පිරිනිවන් පාලා පළවෙනි ධර්ම සංගායනයේ තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනා ටික එකතු කරලා වෙනම පිටක වලට බෙදුවේ. එහෙමයි. මහාකාශ්‍යප බුදුර ප්‍රධානත්වයෙන්. එතන මා පිටක සම්පදාය මේ පොත්තත් වල ආව පමණින් පිළිගන්න එපා කියන මේ ත්‍රිපිටකයේ තියෙන එක පිළිගන්න එපා කියන එක නෙමෙයි. එතන තියෙන ඒ කාලේ තිබුණ වේද ග්‍රන්ථ. ඒව තමයි ඉස්සර පොත්පත් හැටියට පිළිගත්තේ. එහෙමයි. ඒ වේදේ තියෙනවා මේ වේද ග්‍රන්ථේ තියෙනවා. ඒ ඉස්සර බමුණු බුදුහාමුදුරුවෝ එක්ක ශ්‍රාවකයෝ එක්ක තරක වලට එන්නේ මේ අපේ වේද ග්‍රන්ථවල අපේ හිටපු ඍෂිවරු තාපසවරු මේකයි අපේ ග්‍රන්ථ මේක තියෙනවා ත්‍රිවේද මේක තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නන ඒක පොත්පත්වල තිබ්බා කියලා හැබැයි එතන පිළිගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ නිර්ණායකයක් පෙන්නනවා. යමක් කුසල්ද අකුසල්ද
අන්න ඒක ඔස්සේ ගලප යමක් වැඩිවීමෙන් රාග දේශ මොහ ප්‍රහාණය වෙනවද රාග දේශ මොහ වැඩෙනවද අන්න ඒකට ගලපලා බලලා යමක් කුසල් නම් ඒක පිළිගන්න යමක් අකුසල් නම් බැහැර කරා යම යම් මාර්ගයක් වැඩිවීම තුළ රාග දේශ මොහ ප්‍රහාණය වීම පිණිස පවතිනවනම් ඒ ක්‍රමේ මේ අනුගමනය කරන්න යම් මාර්ගයක් වැඩිවීම තුළ රාග දේශ මොහ වැඩෙනවනම් කුසල් වැඩෙනවනම් ඒක අතහරින්න දැන් එක ධර්මයේ බහා බලන්න කියලා කියනවනේ ඒක තමයි ධර්මයේ බහා බලන ක්‍රමය එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් ඇත්තටම දැන් අදගත්තුම ධර්මයේ නාමයෙන් නොයේක් පොත්පත් තියෙනවා කියලා හිතමු එතකොට අපි කියොත් ඔය හැම පොතක්ම පිළිගන්න කියලා බුදුහාමුදුරන්ගේ රූපෙම දාලා බුදුහාමුදුරන්ට බැනපු පොත් තියෙන්න පුළුවන් ත්‍රිපිටකයේම විකෘති කරලා ත්‍රිපිටක නමින්ම බෙදපු පොත් තියෙන්න පුළුවන් අපි හිතමු සංයුත්ත නිකාය හැබැයි සංයුත්ත නිකායෙම කෙනෙක් විකෘති කරලා ලියලා බෙදනවා සංයුත්ත නිකායෙම කියලා නමින්ම මොකද අද රටේ හිම ධර්ම පොත්පත් වලට මේ හිම පාලනයක් මේක අධීක්ෂණය කරලා මේ මුද්‍රණය කරන්න මේව තහනම් කරන වැඩපිළිලක් එහෙම බාරකාර ක්‍රමයක් නැහැ තාම. එතකොට අපි මේ කොච්චර කතා කරත් අද රටේ මහායාන පොත්පත් එක එක දුෂ්ටි මතවාද දරපු පොත්පත් ධර්මයේ විකෘති කරපු පොත්පත් එක එක සමහර බුද්ධ දේශනා නාමෙන් එක එක විකෘති හෝනියන් ගැන තියෙන පොත්පත් බුදුහාමුදුරුවෝ කිව්වා කියලා නොකියපු දේව දාපු පොත්පත් ඕන තරම් තියෙනවා. එතකොට අපි කිව්වොත් මේ ධර්මයේ නාමෙන් තියෙන පොත් ඔක්කොම පිළිගන්න කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිර්නායකයක් පෙන්නනවා මහණෙනි මේ පොත්පත්වල තිබූ පමණින් පිළිගන්න එපා. හැබැයි ඒක කුසල් අකුසල් මේ මාර්ගේ මේක වැඩිවීමෙන් රාග දේශ මොහ වැඩෙනවද ප්‍රහාණය වෙනවද? අන්න නිර්නායකයකට ගලපලා බලන්න. ගලපලා බලලා පිළිගන්න. ඒක තමයි ප්‍රතික්ෂේප කරන්නත් එපා නේද? ඒක තමයි දැන් බුදුරජාණන් වහන්සේ සතර මහා ප්‍රදේශ දේශනා කරද්දී භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ පෙන්නනවා මහණෙනි අනාගතේ යම්කිසි භික්ෂුවක් වෙන්න පුළුවන් භික්ෂු පිරිසක් වෙන්න පුළුවන් කියන්න පුළුවන් මෙන්න මේකයි ධර්මයේ මේකයි විනය සමහරු කියයි මම බුදුහාමුදුරන්ගෙන් අහගත්තා කියලා හැබැයි පිළිගන්නත් එපා හැබැයි ප්‍රතික්ෂේප කරන්නත් එපා දෙපැත්තටම කිව්වා ඒ පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා මොකද ඒක හදන්නේ නැහනේ ඇත්තම කියනවද කියලා ඒ නිසා අපිට තියෙන නිර්ණායකයේ තමයි බුද්ධ දේශනාවත් එක්ක බහා බලන්න ධර්ම විනයත් එක්ක ගලපලා බලන්න බුදුරජාණන් වහන්සේගේ තියෙන මූලික උන්වහන්සේගේ අදහසත් එක්ක ගලපලා බලන්න මේ කියන දේ ඇත්තටම බුද්ධ දේශනාවට එකඟද බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගැලපෙනවද ගැළපෙනවා නම් එකඟ නම් විතරක් ඒක පිළිගන්න නැත්නම් ප්‍රතික්ෂේප කරන්න. හඳුනුතුන් ඔතන ඔය ප්‍රශ්නේ හරියට මේ වර්තමානයේදී කැළඹිලිකාරී ස්වභාවයකට පත් වෙලා තිනවා. ඇතැම් ස්වාමීන් වහන්සේලා කියනවා මේ කාරණාව ධර්මයට අනුව මෙහෙමයි තියෙන්නේ. තව ස්වාමීන් වහන්සේලා කියනවා ඔය ධර්මයට අනුව මේ කාරණා මේ කොටාෂ නැත්නම් මේ පිටකේ මේ විදිහට තියෙනවා. එතකොට දෙපැත්තේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ගැටීමක් ඇති වෙන විදිහට නෑ නේද? ඔව් ඇත්තටම ගැටීමක් ඇති වෙන විදිහට නිර්මාණයේ වේගෙන යනවා. ඒක වෙන්නේ ඒක බුදුරජාණන් වහන්සේම පෙන්වුවා මහණෙනි අනාගතේ රන්හා සමාන ව්‍යාජ වර්ග ලෝකෙ මතුවෙනවා. එහෙමයි. එතකොට හරි රත්තරම් මොනවද කියලා හොයාගන්නම බැරි කාලයක් එනවා කියලා. ඒක බොහොම සංකීර්ණ දෙයක්. දැන් ලෝකේ රත්තරම් විතරම නම් තියෙන්නේ. රත්තරම් වලට අභියෝගයක් නැහැ. එහෙනම් කාටත් කියන්න පුළුවන් දිලිසෙන සියල්ල රත්තරම්. දිලිසෙන්නේ ඔක්කොම රත්තරම් විතරම නම්. හැබැයි රත්තරම් වගේම ව්‍යාජ ලෝහ වර්ග හොයාගත්තට පස්සේ බැලූ බැල්මට මේක ඇත්තටම රත්තරම් වගේමයි. දැන් අද සමහර මැණික් වර්ග ඒ මැණික් විදිහටම සමහර ලේසර් වලින් හදනවා වීදුරු ගල් හදලා හැබැයි සම නොදන්න කෙනාට මේක මැණික් කියලා රවට්ටන්න පුළුවන් එහෙමයි එතකොට ඒ වගේ දැන් අපි දකින සමහර වෙලාවට දැන් මම මගේ ওই බක්කුල මහසෑයට මේ ලොකු චූඩා මාණික්යක් හොයනවා දැන් ඇත්තටම චෛත්‍ය විශාලත්වයත් එක්ක අඩි 100ක විශාල චෛත්‍යයක් දැන් සාමාන්‍ය අඩියක ප්‍රමාණය චූඩා මාණික්යක් අපි මේ දවස්වල හොයමින් ඉන්නවා එතකොට යටට අහුවෙන ප්‍රමාණයත් අඟල් 3ක්වත් තියෙනවා. චූඩාමාණික්ක ප්‍රමාණය අඩියක්වත් තියෙනවා. එතකොට මේ අතර දැන් ඇත්තම චූඩාමාණික්ක අපි හොයාගෙන චූඩාමාණික්ක හොයනකොට පහුගිය දවස්වල ඇත්තම චූඩාමාණික්කයක් කියලා මට ගෙනහල්ලා චූඩාමාණික්කයක් ගෙනහල්ලා දුන්නා. ඉතින් පිරිසක්. පස්සේ මම චූඩාමාණික්ක බැලුවා. ඇත්තට මට චූඩාමාණික්ක හරියට හොයාගන්න මට ඒ දැනුම නැහැ. ගහල බරයි. අර වගේම තියෙන ලස්සන්ට උපදාලා තියෙනවා පස්සේ මම බල්ලා මං කියෝ මේක හොඳයි හැබැයි අපි ගන්නකොට අපිට ඒක මනින දැනුම නැත්නම් ඒ සුදුසු තැන් තියෙනවනේ මං කියන්නේ මේක මැනිකා ස්වර්ණාභරණ අධිකාරියට අරගෙන ගිහලා එතනින් සහතිකයක් දෙනවා වරුණ. ඒ අය පරීක්ෂා කරලා බලලා මේක මේ විදිහෙම මේ දෙයක්ද කියලා හැබැයි මේක නිවැරදි දෙයක්ද මේක හොර එකක්ද කියලා සහතිකයක් දෙනවා මං කියවා මේ සහතිකේ අරගෙන ඉන්න. ඉස්සලා මට ඒක ගන්න කලින් මේ සහතිකේ අරගෙන ඉන්න. එතනට ගෙනිච්චාට පස්සේ බලනකොට මේක හොර ගලක් වීදුරු ගලක්. එතකොට බලන්න ඒ විදිහටම සමහර වෙලාවට වීදුරු වලින් ඒ වගේම නිර්මාණය කරනවා. හරියට දන්නේ නැති කෙනා අහුවෙනවා.
එතකොට ඒ වගේ කොච්චර සමහර වෙලාවට මිනිස්සු එහෙම රැවටෙනවද? එතකොට ඒ වගේ තමයි යම් දෙයක් ස්වරූපෙන් තව දේවල් මතුවෙනකොට ඒ ගැන නොදන්න කෙනා එකට අහ වෙනවා. කියන්නේ කෙලිස් බහුල කෙනා ඒ පිළිතක් ගාලා ඇලෙන සමහර වෙලාවට ධර්මයේ ස්වරූපෙන් අධර්මයේ මතුවෙනකොට ධර්මයේම හොය අවංකව තමයි ධර්මයේ හොයන්නේ. එහෙමයි. හැබැයි ධර්මයේ ස්වරූපෙන් අධර්මයේ මතුවෙනකොට ඒකට අහු වෙනවා. දැන් අපි හිතමු වරුණ දැන් අපි ධර්මයේම ස්වරූපෙන් මතුවෙන එක පැත්තක තියලා දැන් බලන්න විමුක්තියක් පිණිස මේ ලෝකේ සමහර පුද්ගලෝ දිහා ගත්තාම මහා අනුකම්පාවක් ඇති වෙනවා. දැන් අපි ඉන්දියාව දිහා ගත්තාම විමුක්තියක් පිණිස දුක් විඳින මහ විශාල පිරිසක් ඉන්න රටක්. එහෙමයි. නිගණ්ඨයන්ගේ ජීවිත ගත්තාම ඔවුන් විඳින දුක ඇඳුම් අතහැරලා හිමාල වනාන්තරයට වෙලා සීත කාලේ එනකොට ඔවුන් සීතලට කරන්නේ ඇඟි අලු ගා ගන්නවා. එහෙමයි. ඇඳුමක් නැහැ ඇඳුම් අතහැරලා. ඇඟි අලු ගාගෙන සීතලේ වෙවුල වෙවුල ඔවුන් සමහරට ගිනි කොඩවල් ගහගෙන ගිනි තපිමින් මහ කැළි ඇතුලේ ඉන්නවා. වැස්සට තෙමෙනවා සීතලට වෙවුලනවා. අවුවට පිච්චෙනවා. ඔවුන් ඇඳුමක් පරිහරණය කරන්නේ ආහාර ගන්නේ අත් දෙකට විතරයි. පිඟාන පරිහරණය කරන්නේ. එහෙමයි. එතකොට ඔවුන්ගේ ජීවිතවල ගත්තාම අපිට හිතෙන්න පුළුවන් පුදුම කර්මයක් නේ මේ ගෙවන්නේ. මේ මම පව්කාරයෝනේ. හැබැයි වරුණ ඔවුන් ඒ කර්මෙ ගෙවන්නේ විමුක්තියක් අරමුණු කරගෙන. එතකොට බලන්න කොච්චර කියන්නේ අවං විමුක්තියක් කරා යන්න කියලා තමයි අවංකව මේ කැපකිරීම කරන්න පටන් ගන්න. හැබැයි වැටුනේ මිත්‍යා දෘෂ්ටිය. එහෙමයි. එතකොට ඒ වගේ සමහරු මේ වගේ අවංක කැපකිරීමක් තුල ධර්මයේ කියලා හොයාගෙන ගිහිල්ලා අහුවෙන්නේ අධර්මයේ. ඒ වගේ ධර්මයේ නාමයෙන් සමහර ලාට නොයේක් මතවාද නොයේක් අදහස් නොයේක් වැරදි පොත්පත් නොයේක් දෘෂ්ටි මේ වගේ මතවාද පිරිච්ච ලෝකයක් දැන්. ඒ අතර අර රත්තරන් හා සමාන වර්ග ගණනාවක් අතර නිවැරදි රත්තරන් හොයාගන්න එක බොහොම අමාරු දෙයක් වෙලා තිනවා. හැබැයි හරි රත්තරන් තියෙනවා. එහෙමයි. ඒ දේ හරියටම අඳුන ගන්න නම් ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සූත්‍ර දේශනාවට ගලපලා බලන්න ධර්මියත් එක්ක බහා බලන්න. හැබැයි ඔය හොර රත්තරන් කාර්යයන්ගේ එක ස්වභාවයක් තමයි හරි රත්තරන් වලට බනිනවා. එතකොටනේ අර ව්‍යාජදී විගුණ ගන්න පුළුවන්කම තියෙන. එතකොට ඒකට ගරහන ඕක හරියන්නේ දැන් මේක තමයි හරියන්නේ ඌව වැඩක් නැහැ කියලා ඒ වගේ ඕකට ගණන් දෙන්නේ ඕකමට එකටම තමයි වැඩිපුර ගණන් දීලා ගන්න. එහෙම කියනවා. එතකොට අර වගේ දැන් සමහරුන්ට කරන්න තියෙන්නේ බුද්ධ දේශනාවට ගලපන්න කියපු ගැලපගම අහුවෙනවනේ. ඒ නිසා කියන්නේ ඕක වෙනස් වෙලා. දැන් ධර්මයේ වෙනස් වෙලා. ඕක කටපාඩමෙන් ඇවිල්ලා තියෙන ওই පොත්පත්වල තියෙනව පිළිගන්න එපා. ඌව වෙනස් වෙලා තියෙන්නේ. පොතේ වැඩක් නැහැ. පොතේ වැඩක් නැහැ. මම අවබෝධ කරලා තමයි කියන්නේ. අපි තමයි හරියට අර්ථ දෙන්නේ. පොතේ තියෙන අර්ථ වෙනස් වෙලා. එතකොට එහෙම කියපු ගමන් අන්න අර අපි ගලපන පිරිසිදු ධර්ම විනය ගැන මිනිස්සුන්ට තියෙන විශ්වාසෙ නැති කරනවා. එහෙම නැති කරාට පස්සේ මේ මිනිස්සුන්ට දැන් ගලපන්න දෙයක් නැහැ. අර මතවාදීට එකමයි තියෙන්නේ. පවට්ටලා ගෙනියන්න පුළුවන්. ඉතින් මේ වගේ ලෝකයක්. නමුත් මේ අතර මං හිතන්නේ අපි කියන දේ තුල අපිට කියන්න පුළුවන් මේ අපේ ශ්‍රාවකය වෙන්න ඕනේ නැහැ ඔබ. අපි කියන දේම පිළිගන්න නෙමෙයි. අපි කියන දේ ධර්ම විනයට එකඟද කියලා බලන්න එච්චරයි. කලබල වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ කිනේ. තුමේ ඥානදීප හාමුදුරුව කියන නිසා ඥානදීප හාමුදුරුව කියන එක පිළිගන්න ඕනේ නැහැ. මම කියන දේ ධර්ම විනය තුල තියෙනවාද? මේ ඇත්තටම බුද්ධ දේශනාවද කියන්නේ? අන්න ත්‍රිපිටකේ ඉගෙන ගන්න. ත්‍රිපිටකේට ගලපන්න බුද්ධ දේශනාවත් එක්ක කලපල බලන්න. අන්න එතකොට ඔබට ධර්මයේ අධර්මයේ හොයාගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි අපි මේ කතා කරමින් ඉන්නේ රැවටීම පිළිබඳවයි. අද සාකච්ඡාවේ ප්‍රවේශය ලබා ගත්තේ රැවටීමට මායයා කොතරම් දුරට බලපෑම් කරනවාද කියන එක කෙලෙස් එක්ක අපි හැමදෙරම පහදලා දුන්නා. අපි හැමදෙරනේ මේ යන මොහොතේදී ඔබ වහන්සේගේ ධර්ම දේශනාවේ සඳහන් කළා ආසන්නයේ ඇතිවෙන්නා වූ චේතනාව ආසන්න චේතනාව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව. කෙනෙක් මිය ගිය මොහොතේ නැවත උපදිනවද අපි හඳන ගිය මිය කියන මොහොතින්ම නැවත උපදිනවද ඒ තුල ඔය ආයතන හය ක්‍රියාත්මක වෙලා තියෙනවද ඒ වෙනකොට? ඔව් ඇත්තටම දැන් ඔය අභිධර්ම විග්‍රහය පැත්තෙන් ගත්තහම පුද්ගලයෙකුගේ නිවන් අවබෝධ කරගන්න තාක් ලොහු පිරිනිවන් පාන මොහොත දක්වාම නොසිඳී ගමන් කරන චිත්ත පරම්පරාව පවතිනවා. ඒකට සාමාන්‍ය කියන භවංග චිත්ත පරම්පරාව. ඒ සිතුවිලි පරම්පරාව දිගට දිගට බැඳී පවතින එක. එතකොට ඔහුගේ ඒ අතර වෙනස දැන් අපි ගත්තාම ඔහු මෙහි අපි සිතුවිලි පරම්පරාවම අවසාන මේ ශාරීරිය අතහැරලා යන අවසාන චුති සිතත් එක්කම ඒ චිත්තක්ෂණයක වෙනසයි තියෙන ඊළඟ ප්‍රතිසන්ධි චිත්තේ 15. එතකොට ඒක සමහර වෙලාවට නිරේ වෙන්න පුළුවන්. මෙහෙන් චුත වෙනකොටම
ඊළඟට නිරිසත්ත්වයක් හැටියට ප්‍රතිසන්දි චිත්තේ පහළ වෙන්නේ නිරිසත්ත්වෙක් කියලා. ඒ කියන්නේ අතර කාලයක් නෑ. ඒ අතර කාලයේ තියෙන චිත්තක්ෂණය. චිත්තක්ෂණයයි. තාම ඒක අපිට ධර්ම විග්‍රහය පෙන්වන්නේ මේක අපි මේ කතා කරන අසුරු සැනක් හෙළන මොහොත, ඇසිපියේ හෙළන මොහොත, ওই වගේ අපි කියන ඒ මොහොතෙන් ගත්තොත් කෝටියෙන් ලක්ෂයෙන් පංගුවකටවත් බෙදලා පෙන්වන්න පුළුවන් මොහොතක් නෙමෙයි. ඔව් අපිට අර දකින්න පුළුවන් සරලම ආසන්නම නිමේෂිත අපි කියන්නේ. නිමේෂේ තමයි අපි කියන්නේ. එතකොට මේ යන සිතුවිලි පරම්පරාවේම එක සිතක් මෙතන නිරුද්ධ වෙනකොට ඊළඟ උපතක් හැටියට ඊළඟ සිත හට ගන්නවා. එතකොට ඒ හටගත්තේ වෙන දෙයක් කියන්න බෑ. කය වෙනස් වෙන්න පුළුවන්. උපාදාන කරගත්ත වෙන තැනක් වෙන්න පුළුවන්. හැබැයි මේ චිත්ත පරම්පරාවේම ඊළඟ සිතුවිල්ල. ඒ නිසා තමයි මේ ඉන්නේ ඔහුත් නෙමෙයි. හැබැයි වෙන කෙනෙකුත් නෙමෙයි. ඒ කෙනාගේම සිතුවිලි පරම්පරාවේම ඊළඟ සිතක් හැටියටයි ඔහු හටගන්නේ. ඉතින් මේ විදිහට ගත්තොත් එතකොට ඒ හටගන්න එක තුල ආයතන හයක් තියෙනවා. එතනත් ආයතන හයක් උපාදාන කරගන්නවා. ඒ ආයතන හය ඔස්සේ ආයෙමත් අර පරම්පරාවටම එක බැඳිලා යන විදිහ සිතුවිලි පරම්පරාවක් කොහොම සකස් කර කර යනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නා දැන් අපි සූත්‍ර දේශනා පැත්තෙන් ගත්තාම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් අපි සමහරලාට හිතෙන්න පුළුවන් මෑනුණාට පස්සේ එහෙම ඒ විලේම උපදින්නේ නැහැ. අර මිනිස්සුන්ගේ මතයක් තියෙනවනේ අතර කාලයක් තියෙනවා. හත් දවස ගැන මිනිස්සු නිකන් සමාජෙ හිතාගෙන ඉන්නේ මැරුණාට පස්සේ. නිකන් අහසේ පාවි නිකන් වෙනම ඕන නිකන් හිත විතරක් නිකන් සිතුවිල්ලක් විතරක් රූපයක් නැතුව නිකන් පාවි ඉන්නවා. හත් දවසේ බණ ටිකක් අහලා තමරු අර පිළිත කොටක් තියෙනවා එළියේ ඒකත් පිළි අරගෙන එන්න කාලයන් ඉන්න ඒකත් කාලා ඒවත් පිළි අරගෙන බණ අහලා ඔක්කොම කරලා ඊට පස්සේ තමයි කොහේ හරි උපතකට යන්නේ. ඔන්නෝම අදහස් මිනිස්සු තුල අර නිකන් සාමාන්‍ය ග්‍රාමීය මට්ටමින් මිනිස්සු හිතේම වාගෙන ඉන්නවා. ඒක හිතේම මවාගත්ත දෙයක්. එහෙමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නිරේ යන විදිහට කර්ම සකස් වෙච්ච කෙනෙක් නම් යථාබතන් නික්කිතෝ ඒවන් නිරේ කියන. ඔළුවේ තිබ්බ බරක් බිම වැටුණා වගේ කියන. දැන් අපි හිතමු ඔළුවේ තිබ්බ බරක් බිම හැටින් දවස් 6-7ක් යන්නේ. එතකොට වගේ ඔළුවේ තියාගෙන ගිය බරක් පාට බිමට වැටෙනවා වගේ මෙහෙන් චුත වෙනකොටම ඒ සැනින් නිරේ පහළ වෙනවා කියන්නේ නිරිසත්ත්වයක් වෙලා. එහෙම. දැන් හම්බෙ එතකොට ඒ නිරිසත්ත්වයක් කියලා පහළ වුණා කියමුකෝ. එතකොට බොහොම දැන් ඔය කියන විදිහ ධර්මයේ සඳහන් විදිහට ආයතන හයක් පහළ වෙනවා. හැබැයි ඒ ආයතන හය කර්මානුරූපීව මැවෙන එකක්. දැන් මෙහෙදි තිබ්බ ශරීරේ නෙමෙයි. දැන් අපි කලින් කතා කරා අපායේ සමහර ශරීර යොදුන් ගණන් විශාලයි. ඔව්. එතකොට එයාට දැනෙන්නේ දැන් එතන එයාට විශාල ශරීරයක් පහළ වෙනවා. එතකොට ඒ ඉන්න නිරිසත්ත්ව ඔක්කොගේම ශරීර බොහොම විශාල ශරීරයක් මැවෙනවා. එතකොට සමහරවිට ඒ කෙනාගේ ශරීරේ කර්මානුරූපී සමහරවිට ඌරු මුඛයක් වගේ කෙනෙක් වෙන්න පුළුවන්. සමහරවිට ඇඟ ගිනි ගන්න ශරීරයක් වෙන්න පුළුවන්. එතකොට එක එක කර්මානුරූපී විකෘති විදිහට කයක් මැවෙනවා. හැබැයි මේ මැවිච්ච කයම උපාදාන කරගන්නවා. එහෙමයි. දැන් තමයි ඇලෙන්නේ එතනම. ඒක තමයි තණ්හාවේ ස්වභාවයේ යම් තැනක බැසගත්තද? දැන් අ තණ්හාවේ ලක්ෂණ තුනක් ප්‍රධාන වශයෙන් තියෙනවා. යායන් තණ්හා පෝණ භවිත. යම් තණ්හාවක් ඇද්ද පුනර්භවයක් ඇති කරනවා. නන්දි රාග සහගත. ආස්වාදයෙන් එතනට ඇලෙනවා. එහෙමයි. තට්ටු තට්ටාබිනන්දිනි. උපඋපන්තන සතුටින් පිළිගන්නවා. ඒක තමයි තැන යාගේ. ඔව්. දැන් නිරේ නිරිසත්ත්වයක් හැටියට ඉපදුනා නම් අන්න පෝණ භව පුනර්භවෙ. නන්දි රාග සහගත. යායේ ආත්මයට ඇලුම් කරනවා. පිහිටුවට අම්මෝ මේ දුක් විඳින සරි හැබැයි ඔහු ඒකට ආස කරන ඇලුම් කරන ඔබ හිතන්න සමහරු ඉන්නවා ඔබ දැකලා ඇති ස්පිරිතාලවල මුළු ඇඟම පිච්චිච්ච අය හැබැයි සමහර වෙලාවට අත් දෙකයි කකුල් දෙකයි එක්ක කපල අයින් කරපයි සමහර වෙලාවට ලෙඩක් හැදිලා මුළු ඇඟම කුණු වේගෙන යන අය ඉන්න පුළුවන් හැබැයි ඔහු මොන විදියට හරි තව මොහොතක් හරි ජීවත් වෙන්න ආස කරන්නේ ඔහු සමහර වෙලාවට අතක් කපලා ඉන්න පුළුවන් නම් ඒ අත කපන ඊළඟ අතත් කපලා ජීවත් වෙන්න පුළුවන් නම් ඒකත් කපා කකුල් දෙක විලුඹෙන් කපලා හරියන්නේ නැත්නම් දණිස ළඟින් කපලා හරියන්නේ නැත්නම් උඩින්ම කපලා ඒත් ඉන්න කැමති වෙනවා ඊටත් මෙහා මොකක් හරි විද්‍යාවෙන් පුළුවන් නම් බෙල්ල ළඟින් කපලා ඉන්න පුළුවන් නම් අර මේ කඳ නැතුව ඒත් හා කියලා කැමති වෙයි ඒ ඉන්න බැරිකම වෙනම දෙයක් එතකොට අපිට පේනවා මේ ශරීරයේ පුද්ගලයා මේක උපාදාන කරගත්තට පස්සේ ඒකට ඇලුම් කරනවා ඒකට ආස කරනවා හැබැයි පිටින් ඉන්න ඒ தත්ත්වේ නැති කෙනෙක් දැකලා හිතන්න පුළුවන් අපෝ මෙහෙම දුක් විඳිනවට වඩා කොච්චර හොඳද මැරිලා යන්නේ ඒක දකින්නේ අර පිටින් ඉන්න කෙනා. හැබැයි ඒ කෙනා ඒ ආත්මයට ඇලුම් කරන ආස කරන. නිරේ ඉන්න නිරිසතා ඒ ආත්මයට ඇලුම් කරන ආස කරන. ඔහු ඒක උපාදාන කරගන්නවා. ඔහුට වද දෙනකොට ඔහු කෑග ගහ දුකක් නැතුව ඉන්න තැන් හොය හොයි දුවන්නේ ඒකට තියෙන ඇල්ම නිසා. එහෙමයි. ඔහුව පුච්චනවා ගිනි තියනවා ඔහුගේ ඌව රහිනවා ඔහුට වද දෙනවා ලෝදිය පොනවා එතකොට ඔහු කෑග ගහ දුකක් නැතුව සැපසේ ඉන්න පුළුවන් තැන් හොය හොයි දුවනවා.
අර ශරීරේ පවත්වගෙන ඉන්න පුළුවන් තනක් හොය හොය කෑග ගහ දුවනවා ඒ කය අරගෙන. ඔව්. ඒ ජීවිතේ ගත කරන්න නැත්නම් ඒ ජීවිතේ කොහේ හෝ ඒකේ ගත කරන්න තමයි ඔහු තනක් හොයන්නේ. ඊය පහෙන් තව තනකට පයින්නවා. ඔහු අර්ථිනෝ ගගහ පන්නනවා කියනවා ගිනි අඟුරු පර්වතයක. ඔහු දුවගෙන දුවගෙන ගිහිල්ලා පහලට පනින්නේ. ඒ පනින තැන මීට වඩා පොඩ්ඩක් හරි සහනයක් තියේ. දුවගෙන ගිහිල්ලා පනිනවා. හැබැයි වැටෙන්නේ ඊට වඩා විශාල නිරේක. එතකොට ඒ පනින්නේ මොකද? දැන් තමහරු වරුණ හිතන්න ලොකු ගොඩ නැගිලි ගිනි ගන්නවා. සමහරු ඉන්නවා උඩ ඉඳන් පල්ල බලනකොට කකුල් වෙවුලන මිනිස්සු ඉන්නවනේ. තට්ටු තුන හතරක් උඩට නැගලා පල්ලෙහා බලනකොටම වෙවුලනවා. ඔව්. ඈ හැබැයි ඒ ගොඩ නැගිල්ල ගිනි ගන්නකොට සමහර වෙලාවට උඩින් පල්ලට පනිනවා. ඇයි ඒ පනින්නේ? ඔහුගේ ජීවිතේ පල්ලෙහාට පැනලා හරි අතපය කැඩිලා හරි ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙයි මේකෙන් පිච්චිලා මැරෙනවට වැඩිය. ඔහු එතනදී තව පොඩි විකල්පයක් හරි බලන මොන විදියට හරි ඉන්න පුළුවන්ද? ඒ වගේ තමයි සමහර ගොඩනැගිලි ගිනි ගන්නකොට අපි දකිනවා ගින්නෙන් පිච්චෙනකොට සමහර දරුවෙක් උඩින් පල්ලට පනිනවා. එහෙම. සමහර වෙලාවට උඩ ගුවන් යානාවලිය සමහර වෙලාවට ගුවන් යානේ මොකක් හරි දෝෂයක් නිසා ගිනි ගන්නකොට උඩින් පල්ලට පනිනවා. පල්ලට පැනලා මැරෙන එක අතපය කැඩෙන එක ඒක වෙනම දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඔහු විකල්පයක් හැටියට පනිනවා. මේ මොහොතේ තියෙන හොඳම දේ. මේ මොහොතේ තියෙන ඊළඟට ශරීරේ පවත්වන්න පුළුවන් පොඩි වෙලාවක් හරි හිතලා පනිනවා. ඒක තමයි ස්වභාවය. ඒ වගේ නිරේ ඉන්න නිරිසත්‍ය එතන වද දෙනකොට දුවගෙන ගිහලා තව තැනකට පනින්නේ ඒ කයට තියෙන ඇල්ම නිසා තව මොහොතක් හරි පවත්වන්න පුළුවන් ක්‍රමයක් හොයන්. එතකොට මේ වගේ කොහේ ඉපදුනත් ඒ ඉපදි ඡාත්මයට ඇලුම් කරනවා ඒ ශරීරයට ආසා කරනවා ඒ නිසාම සංසාරී ඉපදි ඉපදි දුක් විඳ විඳ මේ කයම උපාදාන කර කර සංසාරය යනවා. මේක තමයි භයානකකම. අපේ පෙරන්න කියනවා හය හතර නොදත් එකා කියලා. හය හතර ගැන අවබෝධයක් ඇති කරන්නට නැත්නම් මේ කියන්නේ වචනාර්ථයෙන් ගත්තහම දිව්‍ය ලෝක හය මේ සතර අපාය ගැන නෙමෙයි කියන්නේ. මේ ගැන අවබෝධයක් ඇති කරගන්නට මේ අපේ ශරීරයේ තියෙන નિસર્භාවය හඳුනා ගන්නට තමයි අපි මේ කාරණාව ඔබට පැහැදිලි කර දෙමින් සිටින්නේ. අපිට ධර්ම සාකච්ඡාවේ අවසාන විනාඩි කිහිපයට ඇවිල්ලා තිබෙන්නේ. මේ වෙන් මිදෙන්නට නම් ඔබ ධර්මයේ යෙදෙන්නට ඕන. පින්පව් හඳුනාගෙන ඒවාට අනුකූලව ජීවිතය හැඩගස්වා ගන්නට ඕන. කුසල් වැඩි වෙන දේවල්, පින් වැඩි වෙන දේවල් යොමු වෙලා ඒවා කරලා සිදු කරලා තමන්ගේ ජීවිතයේ කුසලයට නැඹුරු කරගෙන ධර්මයේ මඟ යන්නට උත්සාහ කරන්නට ඕන. පින වැඩි කරගෙන සුගතිගාමී වෙලා කවදා හෝ ඉක්මනින්ම මේ සසරෙන් නික්මෙන්නට උත්සාහ කරන්න ඕන. ඒ මඟ තමයි ඉරිදසිත නිතසපිය අපි පහදලා දෙන්නේ. හැමදෙරණි බක්කුල මහසෑය කියන්නේ ඒ වගේ පින කුසලයේ වැඩි කරන අවස්ථාව. මේ වන විට බක්කුල සෑයි තත්වය ගැන අපි දැනගන්න කැමතියි. ඔව් ඇත්තට වරුණ මේ වෙනකොට බක්කුල මහසෑයේ බොහෝ කටයුතු ඉක්මනින්ම කෙරීගෙන යනවා. පසුගිය දිනවල අපි දැනුම් දුන්න අපිට මේ වෙනකොට ලොකුම අවශ්‍යතාව වෙලා තිබුණ යකඩ කම්බි. මොකද අපේ චෛත්‍යයේ තියෙන විශාලම ස්ලැබ් එක තමයි අපි මේ දවස්වල සකස් කරමින් සිටින්නේ. ඒ ධාතු ගර්භයේ මත වැටෙන ස්ලැබ් එක අඩියක පමණ ඝනකමකින් යුක්ත net කීපයක් වැටෙනවා මේකට. මේ මත තමයි ප්‍රතිමා සියල්ල නිර්මාණය වෙන්නේ. ධාතු ගර්භයේ මැදින් යන විශාල කණුව ඒක උඩදි බෝධින් වහන්සේ නමක් හැටියට බෝක්ෂයක් බවට ධාතු ගර්භයේ තුල නිර්මාණය වෙනවා. එතකොට ඒ සමගම බුද්ධ චරිතයේ ඒ තියෙන සිදුවීම් ගණනාවක් ඊළඟට ඒ සියල්ල නිර්මාණය වෙලා අපි මේ ධාතු ගර්භයේ උඩට ගිහිල්ලා සදහැවතුන්ට මේ සියල්ල වන්දනා කරගන්න අවස්ථාව ලබලා දෙන්න. එතකොට පිරිස උඩට නැගලා වඳින්නේ මේ ස්ලැබ් එක උඩට තමයි නගි පඩි පෙලක් ඔස්සේ. එතකොට මේ ධාතු ගර්භයේ වෙනුවෙන් මේ වැටෙන මේ ස්ලැබ් එකට අපිට මිලිමීටර් 20-16 වගේ කම්පි අවශ්‍ය විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙලා තිබුණා. ඉතින් අපි දැනුම් දුන්නා මං දැන් තව බොහෝ කම්පි ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙලා තියෙනවා. ඔබට අපි ලොකු දෙයක් කරන්න බැයි සමහරට එක කම්බියක් පුළුවන් වෙයි කියලා. එක කම්බි කෝරක් ගෙනත් දෙන්න. ඊළඟට සිමෙන්ති කොටකින් ගඩොල් කැටයකින් උදව් කරන්න පුළුවන්. මං හිතන්නේ අපි කලින් අර දැනුම් දුන්නට පස්සේ සමහර අය හරිම දැන් බොහොම ප්‍රායෝගිකව සමහර උත්සාහ කරනවා එක ගෙවල් වල ගඩොල් කපනවා සමහර. ඒ වගේ පිරිස එකතු වෙලා ටික ටික මොකද ඔවුන් මේ ලොකු දෙයක් කරන්නේ මේ වුන් දන්නවා මේ පිනේ වටිනාකම. එක ගඩොල් කැටයක් දෙකක් හරි ගෙදර කපලා අරගෙන ඇවිල්ලා චෛත්‍යයට තියන්න උත්සාහ කරනවා. ඒ අය සමහරු ඇවිල්ලා බෑග් එකේ කියලා අවසර අරගෙන එක ගඩොල් කැටයක් දාගෙන අරගෙන යනවා. ඒකේ ප්‍රමාණයට අපි ගඩොල් කැට කීපයක් ගෙදරින් කපාගෙන එන්නම් කියලා. එතකොට බලන්න මිනිස්සු වමනාව හැංගීම තමන් අවංකව ඒ වෙනුවෙන් කරන කැපකිරීම. ඒ නිසා අපි ඔබට ඔබේ ශක්ති පමණින් ඔබ හැම දිනාටම එකතු වෙලා පින් කරගන්න ලැබෙන මහඟු අවස්ථාවක් මේ බක්කුල මහා සෑය. ඉතින් මේ චෛත්‍යයේ කටයුතු කෙරීගෙන යනවා. අපි ඔබට ආරාධනා කරන ඔබට පින් රැස් කරගන්න ලැබෙන උතුම්ම මොහොත. ඒ වගේම වරුණ අපි දැනට අපි වැඩ කටයුතු නවත්තලා තියෙන එක කොටසක් තියෙනවා. ඒ තමයි
ගබඩා සංකීර්ණයක් හැදුවා. ඒකේ උඩ ස්ලැබ් එක දාලා සියල්ල කරලා තියෙනවා. අපිට එතන අවශ්‍ය කරලා තියෙනවා විශාල දාන ශාලාවක් ඉදි කරගන්න. සිරසුවර්ණයි. මොකද දැන් තියෙන දාන ශාලාව කොටස ප්‍රමාණවත් නෑ. අපි ඒක ලොකු මුළු තැංගියක් හැටියට ගිලන් ස්වාමීන් වහන්සේලාට ඉන්න සියලු දෙනාට ආහාර පිසින්න ලොකු මුළු තැංගියක් අවශ්‍යයි. එතකොට අපි ඒක කොස්සියක් බවට පරිවර්තනය කරලා දාන ශාලාව වෙනම දැන් ඒක ස්ලැබ් එක දාලා තියෙන්නේ. ඒකේ කණු ටික උස්සලා වහලේ ගහලා ඊ ටික විතරයි තියෙන්නේ. ඉතින් කෙනෙකුට පුළුවන්කම තියෙනවා සදහැව කෙනෙකුට කෙනෙක් බලාපොරොත්තු වෙන හිටියනම් කොහේ හෝ අපි දාන ශාලාවක් හදන්න ඕනේ. අපි මේක බාරගෙන තනියෙන් කරන්නම් හරි කියලා අපිට සම්පූර්ණයෙන්ම ඕන්ට ප්ලෑන් එකක් දීලා ඒ ගොඩනැගිල්ල හදලා දාන ශාලාවේ කටයුතු අවසන් කරලා සීල සුවර්ණට පරිත්‍යාග කිරීම වෙනුවෙන් ඔවුන්ට සම්පූර්ණයෙන් ඒ කටයුතු අපිට බාර දෙන්න පුළුවන්කම තියෙනවා එස්ටිමේට් එකක් එක්ක. මොකද අපි දැන් අලුත් ගොඩනැගිල්ල වැඩ කටයුතු ඉක්මනින් අවසන් වෙගෙන යනවා. එතන ගිලන් කුටි 45ක් අවසන් වෙනවා. එහෙමයි. වරුණ මේ ගොඩනැගිල්ල අවසන් වුණාට පස්සේ ඒ ගිලන් ගොඩනැගිල්ල තුල මහල් තුනක් තියෙනවා. උඩම තට්ටුව පවා ගිලන් භික්ෂුන් වහන්සේලාට උඩට ගිහිලා මානසික විවේකී පිණිස ඒ පහසුකම් ටික හදලා තියෙනවා. අපි ලොකු ලිෆ්ට් එකක් දාලා තියෙනවා මේ ගොඩනැගිල්ලට. ඇත්තෙම ඔස්ලැඳ පිටින්ම උඩ තට්ටුවට අරගෙන යන්න පුළුවන්. ගිලන් ස්වාමීන් වහන්සේලා ගිලන් වෙච්ච අවස්ථාවක ලිෆ්ට් එකේම පල්ලෙහාට අරන් ඇම්බියුලන්ස් එකට අරගෙන එහෙම ඉක්මනින් ගෙනියන්න පුළුවන් විදිහට ඒ සියලු කාරණා අර හොඳම හොස්පිටල් වල තියෙන ඒ ක්‍රමවේද ඔස්සේම තමයි අපි මේ ගොඩනැගිල්ල අපි සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් අපිට පෙබරවාරි මාසේ අපි මේ ගොඩනැගිල්ල විවෘත කිරීම කටයුතු සිදු කරනවා. ඒ වෙනුවෙන් මේ වෙනකොට ඉක්මනින් වැඩ කටයුතු සිදු කරගෙන යනවා. මම හිතන්නේ ශ්‍රම දාන වලට පැමිණෙන පින්වතුන්ටත් අපි දැනුම් දෙනවා. සමහරව ආවට පස්සේ වරුණ සමහරු කැමති චෛත්‍යයට විතරයි. අනේ අපිට චෛත්‍ය වැඩක් විතරක් තියෙනවා නේද කියලා හිතනවා. නමුත් ඒකත් පින තමයි. චෛත්‍යයත් මහ විශාල පිනක්. හැබැයි ගිලන් ස්වාමීන් වහන්සේ නම වෙනුවෙන් ගිලන් ගොඩනැගිල්ලකට වැලි ටිකක් අදින එක බුදුහාමුදුරන්ට කරන වචනක් වගේම තමයි. ඔව් ඒකට උදව් කරන එක එතනට ගිහිල්ලා පස් ටිකක් ඇදලා දෙන එක ඒකත් ලොකු පිනක්. ඉතින් ඒ නිසා ඔබට සීල සුවර්ණට පැමිණුණාට පස්සේ ඒ කරන කටයුතු වලට ඔබේ ශක්ති පමණින් සම්බන්ධ වෙන අපි අවස්ථාව ලබලා දීලා තියෙනවා. ඉතින් ඉදිරියේ තව බොහෝ ගිලන් ස්වාමීන් වහන්සේලාට පහසුකම් සැලසෙනකොට වරුණ ලබන පෙබරවාරි වලින් පස්සේ සීල සුවර්ණ පුණ්‍ය භූමියේ ස්වාමින් වහන්සේලා 69කට පමණ 69ක් 79ක් පමණ ගිලන් ස්වාමින් වහන්සේලාට නේවාසික වැඩ සිටීමෙන් ප්‍රතිකාර කරන හොඳ රෝහලක් බවට අපි පත් කරනවා. අපි කොහොමත් මේ තමයි අපි කටින පින්කමක් හැටියට ලොකු පින්කමක් කරන අවසාන වතාවරු. මොකද මම තීරණය කරා මොකද අපි දැනට ওই කටින පින්කම් කරාට මේ සීල සුවර්ණ පන්සලක් නෙමෙයි. වෙන ආරණ්‍යයක්වත් වෙන තැනක් නෙමෙයි. මේක රෝහලක් විදිහට අපි ඉදි කරන මැදිස්ත්‍ර ඉතින් අර පන්සල් වල කරන පින්කම් පන්සල් වල ලොකුවට කෙරෙනවා. ඉතින් අපි මෙවර කටින පින්කමක් හැටියට අර ගොඩනැගිලි දික් කරගෙන යනකොට අපි පැත්තුවට මේ වතාවෙන් පස්සේ ලොකු කටින පින්කම් ඔක්කොම අපි නවත්තනවා. අපි ස්වාමීන් වහන්සේලාට ලබන අවුරුද්දේන වස ආරාධනා කරන්න පුළුවන්. උන්වහන්සේලා ඒ වස් කාලේ වැඩ ඉඳලා සාමාන්‍යයෙන් අර ධර්ම විනයෙම තියෙන ආකාරයට ලොකු පින්කම් නෙමෙයි කටින චීවරයක් ඕන කෙනෙකුට ගහලා පූජා කරන්න පුළුවන්. ඒ විනය කර්ම ටික උන්වහන්සේලා ධර්ම විනයට අනුව කරයි. එතනින් ඒක ඉවරයි. නමුත් අපි සීල සුවර්ණ මුල් කරගෙන ඉදිරියේ පරීක්ෂා කිරීමේ කටයුතු අපි අවුරුද්දකට කීප වතාවක් එවැනි පින්කම් සැලසුම් කරනවා. ඊට අමතරව ලේ දන් දීමේ පින්කම් අවුරුද්දකට කීප වතාවක් අපි සැලසුම් කරනවා. ඊළඟට වෛද්‍ය සහායන රෝද පුටු බෙදාදී මේ වගේ වෛද්‍ය පැත්තෙන් අපිට ඒ ගමට පලාතට හොරණ ප්‍රදේශයට විතරක් නෙමෙයි මේ රටටම අපිට විශාල යහපතක් කරන්න පුළුවන් ලොකු වෛද්‍ය මධ්‍යස්ථානයක් හැටියට සමාජ සේවා මධ්‍යස්ථානයක් හැටියට සීල සුවර්ණ ගිලන් භික්ෂුන් වහන්සේලාට පමණක් නෙමෙයි රටටම යහපතක් වෙන පුණ්‍ය භූමියක් බවට අපි මේ ලබන පෙබරවාරියේ අලුත් ගොඩනැගිල්ල විවෘත වීමත් සමගම ගොඩාක් කටයුතු අපිට පුළුල්ව සිදු කරන්න පුළුවන්කම ලැබේ. හොඳයි. සමහරු ඇහි පරාල හොයන්න බලාගෙන ඉන්න පිරිස ඉතින් ඉන්නවා. ඥානදීප හාමුදුරුවෝ මේ කරන්නේ මහා සුඛෝපභෝගී දෙයක් උන්වහන්සේ නමින් හදාගන්න කියලා. මං පෞද්ගලිකවම දන්නවා මෙහි මෙච්චර විශාල කොට නැගිලි හැතුණත් උන්වහන්සේට කුටියක් මේකේ වෙන් කළා නැහැ. ගියාම ඉන්නේ අනුන් ඉන්න නැත්නම් තව කෙනෙක් වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ ළමක් වැඩ ඉන්න කුටියකට තමයි අපේ හාමුදුරුවෝ ත්‍රිංගල අපේ වචනින් කිව්වෝ වැඩ ඉන්නේ. ඔව් ඇත්තටම මරුණ දැන් සීල සුවාරණේ ඔච්චර කොට නැගිලි ගොඩක් හදලා ගිලන් ස්වාමීන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් හිටියා. ආම මම මට කියලා එතන තැනක් කුටියක් හදාගෙන නැහැ. මම ගියාමත් තමාර දවස් වලට ගිහිල්ලා රෑ ඉන්න උනොත් ගිලන් ස්වාමීන් වහන්සේ නමක් ඉන්න කුටියක සමහරලාවට ඒකක තමයි මමත් ඉන්නේ. එක්කෝ සමහරලාවට අර ඉන්න කාමරයක සමහරලාවට මට නිදිමත හැදුනත් මම අර පුටුවක චුට්ටක් ඉඳලා මේසෙට ඔළුව තියාගෙන ඉඳලා සමහරලාවට රෑ වෙනකොට අනේ ගිලන් හාමුදුරුවෝ ඒකේ පිරීලා උන්වහන්සේලා මං නිසා සමහරට වෙන තැන් හොයනවා.
මම ඊට පස්සේ රෑම මං යනවා අතුරුගිරියට කියලා මං ආපහු මගේ අනිත් ආයතනෙට එනවා එතකොට දැන් මෙහෙනම් මට කොටම කලි මට උතන තැනක් හදාගන්න පුළුවන් වෙන්නේ එහෙමයි ඉතින් ඒ නිසා මම මේ තැනම හැදුවේ කිලම් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන්මයි හොඳයි මං හිතන්නේ ඒ නිසා ඒ වගේ කාරණා කෙරෙහි යමක් කියනවා නම් යමක් හිතනවා නම් කෙනෙක් දෙවරක් නෙමෙයි තුන්වරක් නෙමෙයි දහස් වාරයක් හිතලා කියන්න කරන්න එයත් වඩාත් වැදගත් ඒ මොකද අපි ධර්මය අවබෝධ කරගන්නට යන නැත්නම් මේ මනුෂ්‍ය ජීවිතේ ලැබුණු හොඳ දෙයක් කරන්නට උත්සාහ කරන අය ඒ නිසා හැම දිනාටම ඒ පිනට දායක වෙලා කුසල් කරගන්න වගේම අඩුපාඩු දැකලා පව් පුරව ගන්නත් යොමු වෙනවා නම් ඒවැ මුදෝ ගැනීමත් අපේ යුතුකම ඒ නිසා ඒ යුතුකමයි අපි මේ ලසින් ඔබට පහදලා දෙන්නේ බක්කුල සෑය වෙනුවෙන් අපි හැමදෙරෝ සිහිපත් කළ ආකාරයට මිලිමීටර් 20 16 වගේ කම්බි ගෙනවිත් දෙන්නට ගඩොල් කැටයකින් හෝ ආධාර උපකාර කරන්නට කැමැති අය ඉන්නව නම් එයාට මා සිහිපත් කරන්න බක්කුල සෑය නමින්ම ගිනුමකුත් විවෘත කරලා තිබෙනවා ඒ ගිනුමට මුදල් බැර කරන්න පුළුවන් නැත්නම් ගෙනවිත් බාර දෙන්නට පුළුවන් ගිනුම් අංකයම මුලින් සඳහන් කරන්නම් සම්පත් බැංකුවේ අතුරුගිරිය ශාඛාවේ බක්කුල මහා සෑය නමින් ගිනුම තියෙන්නේ ගිනුම අංකය 02 67 6000 02 76 02 67 6000 02 76 එගිනුම අංකයට මූල්‍ය මේ වශයෙන් ඔබට හැකි පමණින් යම් ප්‍රමාණයකින් හෝ මුදල් බැර කරලා ඒ කටයුත්ත සම්පාදනය කරන්නට දායක වෙන්න පුළුවන් ඊට අමතරව ඔබට පුළුවන් මේ දුරකථන අංක වලට කතා කරලා විස්තර දැනගෙන ඒ සඳහා යොමු වෙන්න 071 86 710 86 සදාම් පදනමේ අංකය 071 86 710 86 ඒ වගේම 034 572 57 95 034 572 57 95 දුරකථන අංකය ඒ සීල සුවර්ණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අංකය මේ අංකයන්ට කතා කරලා ඔබට විස්තර දැනගෙන සහ සම්බන්ධ වෙන්නට ඇරියොම් කරමින් අද ඉදිරිදා සිත්නි තසපුවෙන් අපි සමුගන්න මොහොත සිහිපත් කරන ශාසන අභිවන්දනා පින්කම తాවකාලික ප්‍රවෘජාවට ඇතුළත්ව ධර්මයේ සොයනත්තන්ට හිත නිවා ගන්නට ලැබෙන අවස්ථාව කාන්තාවන් වෙනුවෙන් විශේෂ වූ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරලා තිබෙන අයදුම්පත් මේ දවස්වල කැතවල තිබෙන්නේ ඔබටත් මේ සඳහා සහ සම්බන්ධ වෙන්න පුළුවන් net ශ්‍රවණය කරලා ඒ අනුසාරයෙන් ඒ කාරණා පිළිබඳ දැන කියාගෙන ඉටියොමු වෙන්න කියන ආරාධනය සිදු කරමින් අද ඉරිදා සිත්නි තසපුවට අපේ ගෞරවනීය ආරාධනෙන් වැඩම කොට වදාළ ශ්‍රී ඥානාදීප ජනහිත චාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක කොරණ සීල සුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ නිර්මාතෘ අනුශාසක පූජනීය ගලිකමු ඥානදීප හැමදෙරණ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේම වේවා උතුම් වූ ධර්ම අවබෝධයේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබටද ධර්මය අවබෝධ කරන්නට මේ කුසලය පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.